දැන් අපි දන්නවා අධ්‍යාත්මික නායකයා කියන්නේ මොකක් කරන කෙනෙක්ද මේ පාරවල් හදනවා මේ කෑම බීම දෙනවා මිනිස්සුන්ට ඊළඟට නොයෙකුත් ගොඩනැගිලි හදනවා රෝහල් හදනවා ඒ බන්ධනාගාර හදනවා මේවා හදන එක නෙමෙයි ආධ්‍යාත්මික නායකයා කරන්නේ මනුස්සයාගේ මනස හදලා අර වගේ කැඩෙන බිඳෙන දේවල් තුල මනස රඳවන්නේ නැතුව මනසට නිදහස් නිවහල් ගමනක් යන්ට මේ සංසාර ගමන සැපවත් කරන එක තමයි අධ්‍යාත්මික නායකයා කාර්යභාරය. එතකොට මේ කාර්යභාරය මේ සමාජය තුල නැත්තටම නැතිලා ගිය නිසා තමයි අද පන්සල්වල වැඩ නැතර වෙලා තියෙනවා. අද උදේ එක්තරා අම්මා කෙනෙක් මට කතා කරලා කියනවා පණිවිඩයක් දීලා තිබුණා. මොකද්ද පණිවිඩේ? අද දානයක් දෙන්න තියෙනවා. දානේ හාමුදුරුවෝ උයලා ගේන්න එපා කිව්වා. අමුවෙන් දාන ගෙනත් දෙන්න කියලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන පැහැදිලිවම දෙයක් මේ බුදුරජාණන් දේශම් බෞද්ධ මධ්‍යස්ථානය අටලෝ දහමින් කම්පා නොවන තත්ත්වේ තියෙනවා කිව්වා. තාදී ගුණය තියෙනවා කිව්වා. බුදුහාඳුරෝ අනුගමනය කරන ප්‍රතිපත්ති ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා කිව්වා. මේ ස්ථානයේ පටන් ගත්ත දවසේ ඉඳන්ම අද දක්වාම මේ දාණය පිළිගන්න විදිය, දාණය පූජා කරන විදිය, දාණය සකස් කරන විදිය ඔවා කිසිම විදියකින් වෙනස් වෙලා නැහැ. අන වෙනස් නොවන යමක් වේද එතන සත්‍ය ඇත. වෙනස් වෙන යමක් ඇද්ද එතන බොරුව ඇත. මේක තමයි අපිට කියන්න තියෙන්නේ. අද එතකොට ඒ කලින් දීපු විදිහට දාන්න බාරගන්නේ නැත්නම් මොකද? එතන වෙනස් වීමක් වෙන්න වෙලා අටලෝ දහමින් කම්පා වෙලා. මේ ලෝක දහමින් ලෝක ධර්මතාවෙන් කම්පා නොවී යන තත්ත්වය තමයි බුදුදහම කියන්නේ. එහෙමනම් මේ බුදුදහම මේ රටේ ජීවත් වෙන ජනතාවට පෙන්වලා දෙන්න ඕනේ ඒ කාර්යය තමයි අපි මෙතනින් පටන් ගන්න. මේක ආරම්භ කළේ 10 වෙනිදා. මේකට විශේෂත්වයක් තියෙනවා මේ 10 වෙනිදා. අපේ මේ දියසෙන් ශක්තිය ලෝකෙට ලැබුණේ අතරගම කිරිවෙහෙරෙන්. අතරගම කිරිවෙහෙරේ මතු බුදු වෙන බෝසත් කෙනෙක් දේවත්වේ ලබාගින්න මහසෙන් දෙවියෝ. මේ බෝසත්වරු එක එක්කෙනා අතර සම්බන්ධතාවයක් තියෙනවා. මේ සම්බන්ධතාවය අනුව මේ සම්බුද්ධ ශාසන ගෞතම සම්බුද්ධ ශාසනයට මාර්යාගින්න බලපෑම් වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට පමණයි. ඒකට හේතුව මේ කාලේ ඉන්න වසවත්තේ මාර්යා මුරපු පුණ්‍ය ශක්තියෙන් ගොඩනගාගෙන තියෙන පාරමී ශක්තිය පුණ්‍ය ශක්තිය අරමුණු කරගෙන ඒක බලවත් වෙන්නේ වැඩි ශක්තිය බලයක් තියෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේට පමණයි. ඒ වගේම මාර්යාට ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් ඒක විසඳන්න පුළුවන් මෛත්‍රී බෝසතාණන් වහන්සේට පමණයි. ඒ වගේම මෛත්‍රී බුද්ධ ශාසනයේදී මේ අද මේ ලෝකේ පාලනය කරන ලෞකික ලෝකේ පාලනය කරන වසවත්ති මාර්යා මහා ශ්‍රාවක තත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් සිත දියුණු කරගත්තොත් ඒ මොහොතේ ඒ වසවත්ති මාර්යාට ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා පච්චේක බුද්ධත්වය සම්මා සම්බුද්ධත්වය යන අවස්ථා දෙකට විවරණ ලබා ගන්න. අර සුමේද තාපසයෝ මේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී රහත් වෙන්න ඕන මෙන්න තියලා ඒ මොහොතේ ෂණිකව සිත වෙනස් කරගෙන මම බුද්ධත්වයට යොමු වෙනවා කියන ශක්තිය අර මෑණියන් දීපු අදිෂ්ඨාන ශක්තිය සිතේ තිබිච්ච නිසා ඒ වෙනස් වෙලා ඇති වුණා. ඒ වගේ මේ වසවර්ති මාර්යාටත් අද ඉන්න ජීවත් වෙන වසවර්ති මාර්යාටත් ඒ වසවර්ති මාර් දේවපුත්‍රයාට පුළුවන්කම ලැබෙන මෛත්‍රී බෝධිසත්වයන් හැමේ මෛත්‍රී බුද්ධ ශාසනයට ඊටත්වෙටපත් වෙන. අන්න ඒක නිසා ඒ කතරගම කිරිවෙහෙරේ මහසෙන් දෙවියන්ගේ ඇරයුමක් මත කතරගම පූජා භූමිය තුලදී ඒ දියසෙන් කියලා ලෝකයට නායකත්වයක් දෙන්න අධ්‍යාත්මික නායකත්වයක් දෙන්න ඒ පුද්ගලයා බිහි වුණා. ඊට පස්සේ මේ බිහි වුණාට පස්සේ විශේෂත්වයක් තියෙනවා 1939 මැයි වෙසක් මාසේ 10 වෙනිදා වෙසක් පුර 15ක පොය දවස එදා ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 80යි 1939 වෙසක් මාසේ 10 වෙනිදා ඉඳලා අවුරුදු 80ක් සම්පූර්ණ වෙන්නේ මේ ගෙවි ගිය වෙසක් පොය වෙසක් මාසේ 10 වෙනිදාට. එහෙමනම් අන්නේ දියසෙන්ගේ මෑණියන්ගේ ආයු කාලය බුදුරජාණන් වහන්සේගේ ආයු කාලයට සමාන කරන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේම ශ්‍රී මුඛයෙන් දේශනා කළා gedara budun වැඩ ඉන්නවා මේ ලෝකෙට යම් පුද්ගලෙක් බිහි කරන කෙනා තමයි gedara budun කියලා. එහෙමනම් අම්මට budun කියලා කියනවා. ඒ වගේම මහා බ්‍රහ්මයා ලෝකේ මැව්වා කියලා කියනවා. ඒ මෑණියන්ගේ කුසට දරුවෙක් පිළිසිඳ ගන්න ලෝකේ මවන්ට නිර්මාණය කරන්න මහා බ්‍රහ්මයා තමයි කිව්වා gedara budun තමයි කිව්වා තාත්තා. එන අම්ම තාත්තා දෙන්න බුදුහාඳුරු කියලා කිව්වේ. තුන් බුදු වන්දනාවෙන් දවස ආරම්භ කරලා අර බුදුහාඳුරු වෙනුවෙන් අවුරුදු 80ක් ආයු කාලය සම්පූර්ණ වෙන දවස තමයි මේ මෑණියන්ගේ 2021
පස්සෙන් මාස 10 වෙනිදා. එහෙනම් ඒ දිනේදී තමයි අපි ඒ දිනේ අරමුණු කරගෙන ඊට පස්සේ 2021 පස්සෙන් මාස 10 වෙනිදා බුද්ධ රත්නය වෙනුවෙන් වැඩ ආරම්භ කරලා 2021 5යි 10 සිට 6යි 10 දක්වා බුද්ධ රත්නය වෙනුවෙන් දවස් 30ක් මොකද සමතිස් පාරමිතා වෙනුවෙන්. ඊළඟට 6යි 10 ඉඳලා 7යි 10 වෙනකන් ධර්ම රත්නය වෙනුවෙන් දවස් 30ක් මොකද සමතිස් පාරමිතා වෙනුවෙන්. ඊළඟට 7යි 10 ඉඳන් ඊළඟට කා වෙනුවෙන්ද අෂ්ටාර්පුද්ගල මහා සංඝ රත්නය වෙනුවෙන් මේ ඊළඟ කාලෙ වෙනුවෙන් අෂ්ටාර්පුද්ගල මහා සංඝ රත්නය මොකද්ද කරන්න ඕනේ සම්මුති මහා සංඝ රත්නයටත් කරන්න බැරි මේ සෝවාන් ආදී මාර්ගඵල අරමුණු කරගෙන මිනිස්සයා සැපවත් වෙන ක්‍රමය කය හදන සමාජය තුළ සිත හදලා දුකින් නිදහස් වෙන ක්‍රමය මනුස්ස සමාජයට පෙන්වලා දෙන්න ඕනේ මේ කාර්යභාරය කරන්න මොකද්ද පිරිසිදු ශක්තිය බලය ගොඩනගන අපි බෞද්ධ කොඩිය නිල් පාටින් පෙන්වුම් කරලා තියෙන අපි පැහැදිලි කළා සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය කියලා එහෙමනම් ගුරුගොඩ නිල්ලතොට කියලා කියන්නේ මොකද්ද මේ අධ්‍යාත්මික නායකයා විසින් තමා හමුවට එන ගිහි පැවිදි සියලුම දෙනාට පෙන්වලා දෙනවා මේ දක්වාපු මාර්යා මවල දීපු සාසනයෙන් පොඩ්ඩක් පරිබාහිරට යන්න උතුම් බුද්ධ වචනයට අනුව කටයුතු කරන්න බුදුරජාන් වහන්සේ පෙන්වලා දීපු නවලෝකතරා ශ්‍රී සද්ධර්ම මාර්ගය අරමුණු කරගෙන නවරහදී බුදුගුණ දැකලා ප්‍රඥා ලෝකෙන් තමන්ගේ සිත ආලෝකමත් කරගෙන සංසාර දුකෙන් අත් මිදෙන්න මෙන්න මේ විදිහට ගමන් මඟ පෙන්වලා දීම තමයි අධ්‍යාත්මික නායකයා කරන්නේ දියසෙන් බලය දියසෙන් ශක්තිය ගුරුගොඩ නිල්ලතට කියන්නේ ඉඩංගොඩ මේ බුදු විරු බෞද්ධ මධ්‍යස්ථාන තමයි නිල්ලතට කියන්නේ මේක ලෞකිකත්වයේ වරදවා තේරුම් ගන්න කොහොමද ගුරුගොඩ කියන්නේ හොරණ නිල්ලතට කියන්නේ මීවන පලානේ පන්සල මීවන පලානේ හාමුදුරුව තමයි මේ නිවැරදි බුදුදහම කියලා දෙන්නේ කියලා පෙන්නනවා මේ විදිහට කතා කරන අය ඉන්නවා නමුත් මේව සම්පූර්ණ වැරදි සම්බුද්ධ ශාසනය වෙනස් කරන්න බෑ සම්බුද්ධ ශාසනික ශක්තිය පරම සත්‍යය ඒ සත්‍ය ඔස්සේ ගමන් කරන්න නිවැරදි මාර්ගය පෙන්වලා දීම මේ ස්ථානෙන් ආරම්භ වෙනවා මේ කෙරෙන්නේ ශ්‍රී මෙද්බෝසත් ශ්‍රවශක්ති පදනමේ ශක්තිය බලයේ පාරමී ශක්තිය බලයේ මත ඒක නිසා මේකට අවනත වෙන කට්ටිය ඉන්න කවුද ධෘතරාෂ්ට්‍ර විරෝධ විරූපාක්ෂ වෛශ්‍රණ කියන සතරාරම් දෙවිවරු මේකට කැමති ඒ අය මෛත්‍රී බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවක පදවියට පත් වෙන්න බලාපොරොත්තු වෙන පෙරම් පුරණ අය වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා මේකට කැමති මෛත්‍රී බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකෙක් වෙන්න හෝ ඒ අවස්ථාවේ සිට වෙනස් කරගත්තොත් පච්චේක බුද්ධ අරහත් බුද්ධ තත්වයට පාරමී පුරාගෙන යන ගමනක් ආරම්භ කරන්න වසවර්ති මාරයට පුළුවන් ඒ වගේම දෙදෙව්ලට අධිපති ශක්‍ර දෙවියෝ ශ්‍රී උප්පලවන්න ශ්‍රී විසුන් දෙවියෝ සුමන සමන් සමිද්ධි සුමන සමන් දෙවියෝ දැඩමුණ්ඩ දෙවියෝ විභීෂන් දෙවියෝ මේ යක්ෂය මේ දෙන්න එතකොට මේ අය කැමති මොකද මෛත්‍රී බුද්ධ ශාසනයේ අසුර මහා මේ ගෞතම බුද්ධ ශාසනයේ අසුර මහා ශ්‍රාවකව වගේ මහා ශ්‍රාවක වෙන්න පෙරම් පුරාගෙන යන අය ඒ අය අදිෂ්ඨාන ශක්තියෙන් පාරමී ශක්තියෙන් බලයක් අරමුණක් ඇතුව මේ සම්බුද්ධ ශාසනය තුළ ජීවමානෝ කටයුතු කරන පිරිස යක්ෂෝ කියලා හිතන්න එපා ඒ වගේම පෙරේතයෝ කියලා හිතන්න එපා අමනුෂ්‍ය නරක තිරිසන්ට ඒ තාසුර කණ්ඩායම් කියලා හිතන්න එපා සසර පාරමී පුරාගෙන එන කට්ටිය ඒ ආත්මවල හිටියත් හොඳ තත්ත්වය ඒ විදිහටම ආරක්ෂා කරනවා ඒක නිසා පුද්ගලයා දිහා බලලා ඒ පුද්ගලයාගේ බාහිරින් පේන ලක්ෂණ දිහා බලලා පුද්ගලයා මනින්ද ලැහත් වෙන්න එපා සිත තියෙන තත්ත්වය සිත හසුරවන තත්ත්වය කරන ක්‍රියාව සිතන සිතවිල්ල කර ඒ වගේම කතා කරන වචන දිහා බලලා පුද්ගලයා තේරුම් ගන්න ඒ අනුව කටයුතු කරන්න එහෙමනම් මේ අසිරිමත් අවස්ථාව මොකද්ද 2021 පස්වෙනි මාසේ 10 වෙනිදාන් ආරම්භ වුණේ අදට මාස දෙකයි ඒ කියන්නේ බුද්ධ රත්න වෙනුවෙන් ධම්ම රත්න වෙනුවෙන් දවස් 30 60ක් ගිහිල්ලා තියෙනවා ඊළඟට දැන් ආරම්භ වෙලා තියෙන ඊළඟට මේ ගෙවි ගිය පෙරේදා පස්සේ 10 වෙනි මාස මේ මාසය තුල 3 වෙනි රත්නභාගයේ තුනුරුවන් වෙනුවෙන් කරන කාර්යභාරය ඒකෙත් අද දවස විශේෂයි අද 12 වෙනිදා මේ 12 වෙනිදා මේ විශේෂයක් වෙන්නේ මොකද මේ ලෞකිකත්වය තුළ උපදින මිනිස්සු නිරන්තරයෙන්ම ලෞකික දේට ආස කරනවා ලෞකික දේට ආස කරමින් ජීවත් වෙනකොට මේ ලෞතුරා සම්බුද්ධ ශාසන ධර්මයේ ලැබුණාම එකපාරටම ලෞකික දේ අතාරින්නේ නැහැ මොකද තෘෂ්ණාව නිසා මෙන්න මෙතනයි දුකටපත් වෙන්නේ දෙව්දත්තරත් දුකටපත් උනේ ඔන්නතනයි මොකද ක්‍රම දෙකක් එකට බඳාගෙන යන්න හදනවා රේල් පීලි දෙක අඩිය තීතියා යන්න බැරුව වගේ ඒක නිසා තනි පීල්ලක ගමන් කරන කෙනාට විඩාවකින් තරව ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බුද්ධ ශාසන මේ ලෝකයේ බුද්ධ ශාසනය පවතින කාලේ ඔබ මනුස්ස ආත්මයක් ලැබලා තියෙන විශාල කුසලයක්.
ශාසන ධර්මයේ දැන් පෙන්වලා දෙනවා එහෙමනම් ශාසන ධර්මයේ ඔස්සේ සියලු දුක් නැති කරගෙන මේ ධර්ම මාර්ගය ගමන් කරන්න පුළුවන් අවශ්‍ය කෙනාට සෝවාන් ආදී මාර්ගඵලයකට පත් වෙන්න පුළුවන් අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වුණොත් ආත්ම හතකට වඩා උපදින්නේ නැහැ අන්න සංසාර දුකින් ඈත් වෙන්න පුළුවන් හැබැයි කෙනෙක් හිතන්න පුළුවන් ගණන් හදන්න පුළුවන් අවුරුදු 100 ආත්ම හතයි කියන්නේ අවුරුදු 700යි අනේ මේ කෙටි කාලෙකින් ජීවිත අවසන් වෙනවනි කියලා නෑ එහෙම වෙන්නේ නැහැ සෝවාන් වෙච්ච කෙනෙකුට පුළුවන් සෝවාන් ඵලයට පත් වෙලා දේවත්වයට යන්න දේවත්වයට ගිහිල්ලා අර විවරණ ලබා ගන්න පුළුවන් මාර්යා වසවත්ති මාර්යා මං කිව්වා අයින් වෙනවා කියලා. එහෙමනම් වසවත්ති මාර්යෙක් විදිහට විවරණ ගත්තොත් බුද්ධාන්තර කල්ප ගානක් ඒ මාරාත්මේ තියෙනවා. හැබැයි මේක සෝවාන් වෙච්ච කෙනෙක්. ඒක නිසා සතරපා ගත වෙන්නේ නැහැ දේවත්වයේ වසවත්ති මාර්යා විදිහට ජීවත් වෙන බුද්ධාන්තර කල්ප ගාන. එහෙම ඉඳලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම සකදාගාමි අනාගාමි වෙන්න මනුස්ස ලෝකෙට ඇවිල්ලා පෙරම් පුරන්න ඕනේ. ඒ විදිහට ඒ කුසල් දහම් වඩලා ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එහෙමනම් දැන් ඉන්න වසවර්ති මාර්යා ගැනත් විරුද්ධකම් කරන්න එපා. එහෙම කතා කරන්න හොඳ නැහැ. මාර්යා හොඳ පුණ්‍යවන්ත කෙනෙක්. පුණ්‍ය ශක්තිය අධිකයි. ඒ වගේම දසපාරමිතා පුරලා තමයි මහා ශ්‍රාවක වෙන්න විවරණ ගන්න. ඒක නිසා දසපාරමිතා දසපාරමිතා මේ වගේ ශක්තියෙන් තියෙනවා. ඒක නිසා මාර්යා පමණක් නෙමෙයි අමනුෂ්‍යව පවා ඉන්න මේ සාසන දහමට කැමති වෙන. මනස විතරක් ලෞකික ආශාව නිසා ලෝකෝත්තර ශක්තියෙන් දෙන සැපතට කැමති වෙන්නේ නැහැ. මෙන්න මේක හොඳට හිතට ගන්න ඕනේ කාරණයක්. ඒක නිසා අද හිතලා බලන්න අවස්ථාව යෙදිලා තියෙන මොහොතක් එහෙමනම් දේවාල පෙරහැර කරාට සැනසීම ලැබෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියකින් දෙන උපදෙස් පිළිපැද්දීම ක්‍රියාත්මක කළාට සැනසීම ලැබෙන්නේ නැහැ. මොකද්ද අපි කරන්න ඕනේ? සම්මාදිට්ඨියෙන් ලැබෙන දේ ක්‍රියාත්මක කරන්න ඕනේ. පාට කණ්ණාඩියක් දාගෙන අහස දිහා බලනකොට ආකාශයේ ඒ පාටින් පේනවා කියලා ඒක තමයි සත්‍ය කියලා කිව්වට ඒක සත්‍යයක් නෙමෙයි. ඒක නිසා මිත්‍යා දෘෂ්ටික අරමුණු වලින් මිත්‍යා දෘෂ්ටිය තුළ ජීවත් වෙමින් කටයුතු කරන ඇදෙන උපදේශ අවවාද මඟ පෙන්වීම නිසා මේ ලෝකෙට දුකක් ලැබුණා. ඒ දුක නැති කරගන්න සම්මාදිට්ඨිය තුළින් සෝවාන් ආදී මාර්ගඵලයක් අරමුණු කරගෙන මිනිස්සිත හදන තැනකින් දෙන උපදේශ මඟ පෙන්වීම ක්‍රියාත්මක කිරීමෙන් තමන්ට පමණක් නෙමෙයි තම රටවැසියන්ට පමණක් නෙමෙයි ලෝකවාසීන්ට පමණක් නෙමෙයි තුන් ලෝකයටම සැනසීම ලැබෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ. මෙන්න මේ උතුම් වැඩපිළිවෙල ආරම්භ කිරීම තමයි විශේෂත්වය කියලා මුලින් සඳහන් කළේ. කලින් වීඩියෝ දැකලා ඒ අරමුණෙන් අන්න ඊළඟට අපි සඳහන් කරපු කාරණේ මෙන්න මේකයි. එහෙමනම් තුන් ලෝකයක් බුදු කෙනෙක් නිර්මාණය කරන ලෝකය නිර්මාණය කරන අපි මේ මිනිස්සෙක් විදිහට නිර්මාණය කරේ අම්මා. ඒ අම්මට ගරු කිරීමක් වශයෙන් තමයි මෑණියන්ගේ උපන් දිනයේ සිට බුදුරජාන් වහන්සේගේ ආයු කාලයේ අවසන් වූ දවස. ඒ ආයු කාලයට සමාන කාලයක් වෙන් කරලා මෑණියන් වෙනුවෙන් මේ වැඩපිළිවෙල පටන් ගත්තේ. අම්මා තාත්තා වෙනුවෙන් කරන උතුම් සමාජ සත්කාරයක් මේක තුන් ලෝකයටම බුදු දහමින් සැනසීම ලබා දෙන්නේ. එම්නම් ඒ උතුම් කටයුත්තට සංසාරික කුසලයක් ඇති අය එකතු වෙන්නේ නැති අය කුසල් දහම් වඩවාගෙන සුදුසු පසුම සකස් කරගෙන මෙතෙන්ට එන්න පසුවිම සකස් කරගන්න පුළුවන් කුසල් නැති අයත් මෙතෙන්ට ඇවිල්ලා කුසල් දහම් වැඩි දියුණු වෙන ක්‍රමයක් මොකද්ද ක්‍රමය මොකද්ද පිළිවෙත මොකද්ද කියලා දැන කියාගෙන යන ගමන් ආරම්භ කරන්න. ඉපදුණු මිනිස්සෙක් මනුස්ස ආත්මයක් ලබාගත්ත කිසිම කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සෑම කෙනෙකුටම ත්‍රිහතක කුසල ශක්තියක් නිසා මනුස්ස ආත්මයක් ලැබෙන්නේ. ඒක නිසා සෑම මිනිස්සෙක්ම උසස්. ජාතිය ආගම කතා කරන භාෂාව වැඩක් නෑ සෑම කෙනෙක්ම මිනිස්සෙක්. ඒක නිසා ලෝකයේ සියලුම මිනිස්සෙන් දෙවියන්ට වඩා උසස්. ඒක නිසා දෙවිය දේවත්වයට යන්නේත් මනුස්ස ආත්මේ කුසල් කරලා. ඒක නිසා මේ කාරණේ හොඳට සිහියට අරගෙන සැපතින් සැපතටපත් වෙන්න කටයුතු කරන්න. එහෙමනම් මාර්ගය පෑදිලා තියෙනවා. දෝත තිබේ නම් නිල්දිය ඇත්නම් පිපාසයෙන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් දැන් සෑම දිනාටම තුනුරන් ආශිර්වාදේ ලබා ගන්න ගමන විවරයි විවර විවෘත වෙලා තියෙනවා. සෑම දිනාටම ගමන ආරම්භ කරන්න අවස්ථාව තුනුරන් ආශිර්වාදයෙන් සෑම දිනාටම තමන්ගේ චිත්ත ශක්තිය සම්මාදිට්ඨිය ඔස්සේ දුක් ඇති නොවන දුක් කරදර නිමා කරන සැපතින් සැපතටපත් වෙන උතුම් ධම්මක නවල්තරා ධම්මකට පිවිස සැනසීම උදා කර ගැනීමට අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.